සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න හදන්නේ විද්‍යාව හා තාක්ෂණය බුදුදහම සමග එක් කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණ ඔබන් අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. බුදුදහමට අනුව තමන්ගේ විමුක්තිය සාදාගත යුත්තේ තමන් විසින්මයි. විද්‍යාව තාක්ෂණය කොතරම් දියුණු වුණත් තමන් විසින් නිසි මාර්ගය අවබෝධ කරගත යුතුයි. වර්තමාන සමාජයේ සිදුවී තියෙන්නේ විද්‍යාව තාක්ෂණය හා සදාචාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කර නොගැනීමයි. සියල්ල ගුණධහමට අනුව සිදුවිය යුතු බව ඇතම් දිනාට අවබෝධයක් නැහැ. වර්තමාන ලෝකයේ දියුණුව ලෙස සලකන්නේ විද්‍යාව හා තාක්ෂණය ඇතිව තිබෙන භෞතික දියුණුව පමණයි. විද්‍යාත්මක නිපැයුමක් ලෙසින් අප සලකනු ලබන්නේ නව නිර්මාණයක් හෝ නිෂ්පාදනයක් යලි පළමු තත්වයට පත් කළ හැකි නම් පමණයි. උදාහරණයක් විදියට මිනිස් ජීවිත විනාශ කරනු ලබන ද්‍රව්‍යයක් විද්‍යාත්මක ලෙසින් සලකන ලබන්නේ එය නිෂ්ක්‍රීය කිරීමට හැකියාවක් ඇතනම් පමණයි. විද්‍යාත්මක කියන වචනයෙන්ම පැහැදිලි වෙන්නේ යම් නිෂ්පාදනයක් එය කොටස් කර පෙන්වීමට නැත්නම් නිෂ්ක්‍රීය තත්වයට පත් කිරීමට හැකියාව ඇති බවයි. තාක්ෂණය කියලා අප හඳුන්වන්නේ විද්‍යාත්මකව නිපදවාගත් එම උපකරණ නිර්මාණ ක්‍රියා කිරීමේ හැකියාව. විද්‍යාවේ දියුණුවෙන් පෑන නිර්මාණය වෙලා තියෙනවා. ඒ තාක්ෂණය පෑන ක්‍රියා කරවීමේ හැකියාවයි. අප සැමට විද්‍යාත්මක දැනුම නැති වුණත් තාක්ෂණික දැනුම තිබිය යුතුයි. යම් වාහනයක් නිපදවීමට අපට හැකියාවක් නැති වුණත් එම වාහනය පැදවීමට අපට හැකියාව තිබෙනවා නම් අප එහි තාක්ෂණය දැනගෙන ඇති බව පැහැදිලි. විද්‍යාව තාක්ෂණය ජනතාවට හිතකාමී ලෙස යොදාගන්නේ කොහොමද? අන්‍යයන්ට යුතුකම් ඉටු කිරීමට එය යොදාගන්නේ කොහොමද? විද්‍යාව හා තාක්ෂණය මිනිසාගේ යහපතට සමාජීය යහපතට යොදා ගන්නවා නම් අප මුලින් සඳහන් කළ පරිදි යම් භාණ්ඩයක් නිපදවීම පමණක් නෙවෙයි ඒ යළි මුල් තත්වයට පත් කරලීම දැන ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම එය ක්‍රියාත්මක කිරීම දැනගත්තොත් පමණක් සමාජීය යහපතට එය යොදා ගැනීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් විදියට යම් කෙනෙකු බෝම්බයක් නිෂ්පාදනය කිරීමට එය භාවිතා කිරීමේ තාක්ෂණයක් පමණක් දැනගත්තොත් සිදුවෙන්නේ විනාශයක් විතරයි. ඒත් යම් අයෙකු එම බෝම්බය නිෂ්ක්‍රීය කරන අයුරු දැනගත්තොත් එයින් සමාජීය අයහපත වළක්වාගත හැකි වෙනවා. තාක්ෂණයක් නිවැරදිව භාවිතා කළ යුතු වෙනවා. විද්‍යාවේ දියුණුවෙන් විදුලි බලය අපට ලැබිලා තියෙනවා. එම විදුලිය නිසි පරිදි සුදුසු පරිදි භාවිතා කිරීම තමයි තාක්ෂණය කියලා කියන්නේ. නමුත් විදුලිය නිසි පරිදි භාවිතා නොකළොත් ඒ මගින් ජීවිත හානි පවා ඇති වෙන්න පුළුවන්. බුදුදහම සෑම විටම තාක්ෂණය විද්‍යාව අගය කරන්න එයින් සමාජයට යහපතක් වෙනවා නම් පමණයි. බුදුදහමට අනුව සතර මහා භූතයන්ගෙන් හටගත් සියල්ල අනිත්‍යයි. මේ අනුව අපට ඉතා පැහැදිලි වෙන්නේ නූතන තාක්ෂණය හා විද්‍යාව මිනිසාගේ දියුණුවට හේතු වන ආකාරයට යොදා ගැනීම මිනිසා සතු කාර්යයක් බවයි. මිනිසුන්ගේ ගුණ නැන නුවණ වඩවන කටයුතු සඳහාද විද්‍යාව හා තාක්ෂණය යොදාගත යුත්තේ එම අවබෝධයෙන් බව සිතාගත යුතුයි. වර්තමානයේදී තරුණ තරුණියන් සියලු දෙනාම විද්‍යාව හා තාක්ෂණය සමගින් තමයි අධ්‍යාපන කටයුතු කරන්නේ. මේට හොඳම උදාහරණය පරිගණක හා දුරකථන. එහෙම නැත්නම් කම්පියුටර් එක. පරිගණකයක් දැනගෙන සුදුසු පරිදි භාවිතා කළොත් එයින් මහත්ඵල ලබා ගන්න පුළුවන්. මේ නිසා දරුවන්ට විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව නිසි දැනුම ලබා දිය යුත්තේ සදාචාරයට ගුණධර්මයන්ට හානි නොවන විදිහට. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දරුවන් 70%කට පමණ පරිගණක දැනුම තිබෙනවා. ඒත් වසර 2000 දී පමණ ඒ තිබුණේ 5%ක් පමණ වූ පහත ප්‍රතිශතයක. අපට පැන නැගී ඇති ප්‍රශ්නේ මේක නෙවෙයි. අපේ දූ දරුවන් නිසි දැනුමකින් යුක්තව ගුණධර්මයන්ට අනුව පරිගණක පරිහරණය කරන්නේද කියන එක. සමහර දූ දරුවන් පරිගණක භාවිතා කරන්නේ පරිගණක ක්‍රීඩා සඳහා බව හෙළිලා තියෙනවා. ඉතින් මේ පරිගණක ක්‍රීඩාවල අඩංගු වෙන්නේ මොනවද? බුදුදහමින් ප්‍රතික්ෂේපිත අනේකාපරයා තමන් ජය ගැනීම. අවි ආයුධ මගින් අනෙක් අයට හිංසා පීඩා කිරීම, විනාශ කර දැමීම, කූට උපක්‍රම, මාරක අනතුරු මේ වගේ දේවල් සිදු කිරීම ආදී. සමාජයට අගතිගාමී මේ විනාශකාරී ක්‍රීඩාවන්ට එරෙහිව නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාවල තියෙනවා. ඒ කියන්නේ සතුන්ට ආදරය කරන්න, දන් දෙන්න, මෛත්‍රී කරන්න කියන දේවල්ද ක්‍රීඩා ලෙසින් නිර්මාණය කර තිබෙනවා. එහෙම වුණත් අපේ රටේ තරුණයන් දරුවන් එවන් ක්‍රීඩා සඳහා කොතරම් අවධානය යොමු කර තිබෙනවාද කියන එක ගැටලුවක්. මෙම තත්ත්වය නිසා අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය වැනි ගුණාංග ඔවුන්ගේ සිත් තුළ රඳා පවතින්නේ නැහැ. සෑම විටම කුමන ක්‍රමයකින් හෝ තමන් ජය ගැනීම පමණයි ඔවුන්ගේ අභිප්‍රාය වෙන්නේ. එහෙම නොමැතිව
ජය පෙරදුම සමසිතින් පිළිගැනීමට ඔවුන්ගේ මනස විවර වෙන්නේ නැහැ. බාහිර පරිසරයේදී සෙල්ලම් තුවක්කුවක් පවා දරුවන්ගේ අතට පත්ම කිරීමට අප කටයුතු කළත් පරිගණකයේ මගින් සක්‍රීය තුවක්කුවක නිසි ක්‍රියාකාරීත්වය පවා දරුවන්ගේ මනසට ඇතුළු කරනවා. මේ නිසා ප්‍රායෝගික ලෝකයෙන් දරුවන් ඈත් කළත් විද්‍යාව හා තාක්ෂණය නිසි පරිදි දරුවන්ට ලබා නොදීමින් ඔවුන්ගේ සිත් තුළ යහපත් ගුණාංග රඳා පවතින්නේ නැහැ. මේ එක් තැනකින් නවතින්නෙත් නැහැ. මේ දරුවන් රෝගී බවට පත් වෙනවා. එහා මෙහා දුව පැන ක්‍රීඩා කරන දූ දරුවන් එකතන අසුන්ගෙන සිටීම නිසා ඔවුන් රෝගී වීම සාමාන්‍ය දෙයක්. භික්ෂුන් වහන්සේලා පවා පිණ්ඩපාතික වීම නිසා ව්‍යායාමයේ සිදු වෙනවා. නමුත් පරිගණකයේ වගේම අපගේ කාර්යයන් පාවිච්චි කරනු ලබන උපකරණ අප භාවිතා කළ යුත්තේ සමාජ යහපතට වගේම තමන්ටද හානි නොවන පරිදි සාර ධර්ම වලට අනුකූලව. ඒ විතරක් නෙමෙයි. පරිගණකයන් සහ දුරකථන සමග කටයුතු කිරීමේදී අන්තර්ජාලය හරහා කිසිම ආකාරයකින් නොදන්නා නොහඳුන පිරිස හමු වෙනවා. ඔවුන්ගෙන් අපට සිදුවිය හැකි හානිය ගැන අපි දන්නේ නැහැ. ඒ වගේම නිදි වරිදිතව සිටීමෙන් අලස කුසීත පුද්ගලයන් බවට ඔවුන් පත් වෙනවා. අලසයන්ට අත්වන තත්ත්වය පිළිබඳව බුදුදහමේ පරාභව සූත්‍රයේදී පැහැදිලිව දක්වා තිබෙනවා. ඔවුන්ගේ පිරිහීම සිදුවන ආකාරය ඉතා පැහැදිලි. මේ තත්ත්වය වඩාත් වර්ධනය වෙන්නේ මවපියා විදේශගතව සිටින විට, නැත්නම් රැකියාවට යන විට. ඔවුන්ට තම දරුවන්ට ආදරය කරන්න වෙලාවක් ආකාරයක් නැති වෙනවා. දරුවන් ඉල්ලන දේ ලබා දීමටයි ඔවුන් පියවර ගන්නවා. ඒදී පරිගණකයක්, ජංගම දුරකථනයක් මේ ඕනෑම දෙයක් ලබා දීමට නැත්නම් එතෙර සිටම ඕනෑම පරිගණක ක්‍රීඩාවක් තම දරුවන් වෙත යොමු කිරීමට ඔවුන් කටයුතු කරනවා. නමුත් දෙමව්පියන් බලාපොරොත්තු වන ආකාරයට ගුණදහමින් පුරුදු දරුවන් තරුණයන් වෙනුවට දීවෙන්නේ සමාජයට හානිකර මනස විකෘතියේ පුද්ගලයන්. අද අන්තර්ජාලය හරහා විවිධ අපචාර කරන තත්ත්වයට සමාජයේ තිරීමෙන් පවතිනවා. අනෙක් අයට නොදැනෙනසේ හඬ පඩිගත කිරීම, ඡායාරූප ගැනීමේ වගේම වීඩියෝ පඩිගත කිරීම පවා සිදු කර හැකි වෙනවා. මේ තත්ත්වයේ යටතේ සියුල්ම තරුණයන් පුරා දරුවන් සෑම විටම දහමට අනුකූලව තම ඇඳුම් පැළඳුම් සකසා ගැනීමට ක්‍රියාකාරකම් සිදු කිරීමත් ඉතාම වැදගත් වෙනවා. මේ සියලු කරුණු සලකා බලනකොට අපට පැහැදිලිව තේරුම් ගත හැක්කේ විද්‍යාව හා තාක්ෂණය අපගේ යහපතට යොමු කරගත යුත්තේ සාර ධර්ම අනුව යමින් බවයි. එහෙම නොමැතිව ඩයිනමයිට් විනාශකාරී ක්‍රියාවකට යොමු කරගන්නා වගේ අයහපතට විද්‍යාවත් තාක්ෂණයත් භාවිතා කළොත් ඒ විභාගයේ සමස්ත ජනයාටම බව තේරුම් ගත යුතුයි. ඉතින් අදත් අපි ඔයාලා වෙනුවෙන් ධර්ම දානමය වීඩියෝවක් රැගෙන ආවා. විශේෂයෙන් කුඩා දරුවන්ට තරුණයන්ට මේ වීඩියෝව ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව මේ ගැන නොදන්නාට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න නම් එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකන කරුබන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සමගන්න ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක්.